एबीसी हतराई हतली हक के पिती अनेक प्रदेश वाले टप पे हतर कट लाइट के पी कताना एक कट ये लेबुनु पास को कमिशन वार्ताव पार्लिमेंट वेदी सभागत कराए ओमिक्रॉन निसा आईसीयू एंड वाल वाले टे दिने दिने मर रोगी आदि बाहर एट जनमत्या किला सजित पीले मंत्री रंजित श्रेष्ठाधिकरण हांगकांग वैसियंट कोरोना परीक्षण अनिवार्य करे इंदु लंका टी20 हिट एरबिद्दी कोरोना वनिदुट तरगावली अहिमी कराए විශේෂණීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින යොම අද දිනෙන් පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා ABC කලාපවලට පැය 4යි විනාඩි 40ක් සහ සෙසු කලාපවලට පැය 4.5ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ මේ අතර සිංගප්පූරු සමාගමකට අයත් නෞකාවකින් ගෙනා ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් निदहास कर गैनीम संधा बलशक्ति अमात्यांश्य गेवीम सिदु करती बेनवा ලංකා විදුලි බල මණ්ඩලය අද දිනේ පැය 7ක විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. තෙල් සංචිත ලැබීම හේතුවෙන් අද දිනේ දිවිනේ සියලු පළාත්වලට පැය 4.5ක පමණ කාලයක විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීම ප්‍රමාණවත් බවටයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙන්නේ. මෙගවට් 700ක පමණ ධාරිතාවෙන් යුතු විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වී ඇති බවද උපයෝගිතා කොමිසම පවසනවා. අදුදසන කාලයේ විදුලි ඉල්ලුම මෙගවට් 2250ක් සහ රාත්‍රී කාලයේ එය 2700ක් දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරනවා. කාණ්ඩ කිහිපයක් යටතේ විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. ඒ අනුව ABC කලාපවලට පැය 4යි විනාඩි 40ක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි එම කොමිසම සඳහන් කරන්නේ. මේ ආකාරයෙන්ම PQRST UVW කලාප සඳහාත් පැය 4.5ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු www.itnnews.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. අද දිනේදී ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබුණොත් විදුලි කප්පාදුව හෙට සිට අඩු කළ හැකි බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ. මෙතර ඊයේ පස්සරුවේ පැවති විශේෂ ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. එෙහිදී ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. අකණ්ඩව ඉන්ධන සැපීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිතුමා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ආනයනය කර ඇති මෙතෙක් ණයවර ලිපි නිකුත් නොකළ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව සිංගප්පූරු සමාගමකට අයත් නෞකාවකින් ගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් නිදහස් කර ගැනීම සඳහා ගෙවීම් සිදු කළ බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. එෙහිදී ඇමරිකා ඩොලර් මිලියන 35.3ක් ඊයේ රාත්‍රියේ ගෙවා තිබෙනවා. ඒ අනුව එම ඩීසල් තොගේ කඩිනමින් ගොඩබෑමට නියමිතයි. රටේ තියෙන ප්‍රශ්නේ ඉන්ධන හිගයක්වත් औषध हिगेक्त सिमेंट यकड विधुली हिगेक्त विदेश विनिमय हिगे अभी सौद उदय एक पेट्रोल नवाक बांड पटांगत ये पैवती हदीसी अमात्य मंडल रस्सी अतर तुरी बांडागार लेखम तुम लंका बैंक उपदेश मुदल गिवी मकर मेवन विटे डीजल गुडबैम आरंभ कर लिबेनवा तब पेट्रोल नवाक मूद मेद तीयन ये पैवती विशेष अमात्य मंडल रस्सी मेदी गौर मुदल अमात्य तुम मेवाट अवश्य कर विदेश विनिमय लबादी मठ पुरुद इकमिम बागंड पुलवा मेवी කියලා බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 20 ඉඳන් ඊයේ වෙනකන් 138 කින් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා නමුත් ශ්‍රී ලංකාවේ මිල වැඩි කිරීමක් සිදු කළේ නැහැ මේ මොහොතේ දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන ලංකාවේ සමස්ත ලෝකෙම ගත්තත් ශ්‍රී ලංකාව 22 වෙනියට තෙල් මිල අඩුම රට විදියටයි වාර්තා වෙන්නේ මට බලශක්ති අමාත්‍යවරයා ලෙස අපේ මුහුදු තීරය දක්වා තෙල් නැව ගේන්න පුළුවන් ඊට පස්සේ අපි ඩොලර් ගෙව්වොත් තමයි ඒ නැව වලින් අපිට තෙල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ කාටවත් අපි හැරිලා යන්න දීලා නැහැ අපි සෑම නැව බුදල් ගෙවලා ඒ තෙල් ටික රට ලබාගෙන තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සාක්ෂි සටහන් අද පාර්ලිමේන්තුවේදී සභාගත කළා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දීර ඊයේ සාක්ෂි වෙළුම් 88කින් සමන්විත එම සම්පූර්ණ වාර්තාව කතානායකවරයා වෙත බහර දුන්නා. එම වාර්තාව සභාගත කරමින් අදහස් දක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන
2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරයේ සහිතව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් 20/21 2/25 වන දින සභාගත කරන ලද අතර එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් වල වෙළුම් 87ක් 20/22 2/25 දින මා වෙත බාර දෙන ලද අතර ඒ අනුව පහත දැක්වෙන එම වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව එම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. වෙළුම් 2/1 විවෘත සාක්ෂි A සිට W දක්වාද වෙළුම් 2/2 රහසිගත සාක්ෂි A සිට D දක්වාද වෙළුම් 3/2 කොටසක් විවෘත කොටසක් රහසිගත සාක්ෂි A සිට L දක්වාද වෙළුම 5 සාක්ෂි වලට අදාළව එක් එක් සාක්ෂිකරුවන් විසින් සලකනු කරන ලද ලේඛන 5/1 සිට 5/7 දක්වාද වේ. ओमिक्रोन प्रभेदे बलपैम हेतुन दिनें दिनम दैडि सत्कार एककवलट अतुलुन संख्याव वैडिवीमक पेन्नुम करन बाव सौख्यांश पवसनवा මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 1254 දෙනෙකු හඳුනා ගැනුණා. මෙරටින් වර්තවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 639,297ක්. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 15,916 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 607,326ක්. ඊයේ දිනේදී කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වීමත් සමග මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 16,055ක් දක්වා ඉහළ ගියා. මේ වෙනකොට අපි වෙනදා අපිට රෝගීන් 500ට අඩුවෙන් වාර්තා වුණු සමයක ඉඳලා අද වෙනකොට 1000 ඉක්මලා රෝගීන් වාර්තා වෙනවා. ඒ අනුව මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් අතිවිශාල රෝගීන් සංඛ්‍යාවක් අපේ සත්කාර සේවාවන් වලට වෙනදට වඩා ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා නිවෙස් මට්ටමින් බලා කියා ගන්නා රෝගීන් ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා රෝග ලක්ෂණ පැහැදිලිවම පෙන්වුන නොකිරීම නිසා මේ දක්වා පරීක්ෂණයට ලක් නොවුණු අය. ඉතින් මේ සියල්ලම එකතු වෙලා ගත්තහම යම් ප්‍රමාණයකට රටේ අපිට මේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් ඉන්න ඉඩ තියෙනවායි කියන එක හැම විටම මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ සියලු රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් දැඩි අවධානන් සහිත පුද්ගලයෝ වුණහම ඒ අයට මේ සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ජීවිත බේරා ගැනීමේදී අපිට කළ හැකි උපරිමය කළත් සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වෙනකොටත් මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකවල ඇඳන් සුළු ප්‍රමාණයකින් වුණත් වැඩි වෙලා තියෙන බව අපි පිළිගන්න ඕනේ. ඒ තත්ත්වය තුළ මේ රෝගය ඊට වඩා ඉතා පල්ලෙහා මට්ටමට ගෙනීම වැදගත් වෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් අපි සියලු දෙනා එකතු වුණොත් විතරයි. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මකයි. කිසියම් හෝ එනතක පළමු මාත්‍රාව පුත්කලයන් 1,68,59,786 දෙනෙකු ලබාගෙන තිබෙනවා. පුත්කලයන් 1,41,03,467 දෙනෙකුට දෙවන එන්නත් මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා තුනම ලබාගෙන ඇති සංඛ්‍යාව 66,544ක්. ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 224කින් හමු ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 116 ඉක්මවා ගියා. සිදු ඇති මරණ සංඛ්‍යාව 8,658ක්. ඊයේ දිනේදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 158,507 දෙනෙකු හමු ඇත්තේ ජර්මනියෙන්. අතරංගුවේ පසුවන කිසිවෙකුගේ ජීවිත අහිමි කිරීමේ සූදානමක් රජයට නොමැති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ශානි අබේසේකර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අද රටේ ප්‍රශ්නය පිළිබඳව මම හිතන්නේ මේ සභාවට වගකිව යුතු ප්‍රකාශයක්. එක්කෝ ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යුතුමයි. දැන් ඔබතුමාට මම කියන්න කැමති දැන් සති දෙකකට වැඩි කාලයක් මේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ඩොලර් අර්බුදය පිළිබඳව උත්තරයක් නැහැ. ඊයේ දිනෙත් විපක්ෂ නායකතුමා එතුමා විසින් මතු කරපු ප්‍රශ්නය පිළිබඳව කතා කරා. කිව්වා අපි හෙට දිනේදී පිළිතුරක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා කියලා. ඒ වගේම හෙට දිනේ පිළිතුරක් ලබා දෙනවා කිව්වහම එතුමාගේ පිළිතුරුනේ එතුමාට ඒක හුන්නේ නැහැ කියලා. එහෙනම් එතුමා ප්‍රශ්න කරා වගේම අපි නැවතත් කියනවා හෙට දිනේදී
එතුමා 27 දෙකේ යටතේ අහපු ප්‍රශ්නෙට අපි පිළිතුරක් ලබා දෙනවා රජයේ හැටියට කරවතර. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මැතිතුමාගේ ජීවිතය පිළිබඳව අද බරපතල අවධානමක් තිබෙනවා. අපි කිසිම අත්අඩංගුවක හෝ සැකපිට අත්අඩංගුවට අරන් තියෙන කෙනෙක්ගේ කිසිම ජීවිතයක හානියක් කරන්න ඉඩක් තියලා නැහැ. ඒ වගේ විභාගයන් ගැන අධිකරණයේ හමුවේ තියෙන ප්‍රශ්නයක්. ජීවිත ආරක්ෂාව පිළිබඳ කිසිම සලස්මකින් ජීවිතේ විනාශ කරන්න හදනවා කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා. හිටපු DIG සේනනායක මහතා අනුර සේනනායක. ඔව් අත්අඩංගුවටගෙන තියාගෙන හිටියා. ඔහුගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශ වෙලා අවසානයේදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පොලිසිය ඉහළ නිලධාරියෙක් ඔබතුමාලගේ කාලේ මේ සිදු වුණු දේවල් ඒ නිසා අපි එකින් එක මේව හාර උස්සන්න ඕනේ නැහැ. අපි රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය කිසිම කෙනෙක්ගෙන් එහෙම පරිගැනීමේ චේතනාවක් කටයුතු කරන්නේ. දැනට ක්‍රියාත්මක ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් කැඳවා තිබෙනවා. මෙවැනි විට සාකච්ඡාව පැවැත්වෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර මෙවසරේ පැවැත්වෙන පළමු හමුවද මෙය වෙනවා. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයේදී දැනට මතු ඇති ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා ගැනීම හා දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වනු ඇති. මේ අතර සාකච්ඡාවට සහභාගී වීමට ගිය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් සාකච්ඡාව අතරතුර විරෝධයක් පළ කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පිටතට පැමිණ තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ ක්‍රියාම අගය කරනවා. නමුත් ප්‍රායෝගිකව දැන් 100 ගණනක් ඉදිරිය ඉන්නවා. සාකච්ඡාව හරි ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. හැන්නේ නැහැ අපිට හරි ආකාරයෙන්. ස්පීකර් එක හොඳට වැඩ කරන්නේ නැහැ. මයික් එක වැඩ කරන්නේ නැහැ. සිංහලෙන් කියන්නේ හරි ආකාරයෙන් දෙමළෙන් එනවා කියලා දන්නේ නැහැ. දෙමළෙන් කතා කරන සිංහලෙන් කියනවාද කියලා දන්නේත් නැහැ. සභාපතිතුමා කතා කරක මට ඇන්නේත් නැහැ. ඉතින් ඔක්කොම ස්පාසකම් තියෙන විදිහ ලොකු සලාවෙන් කරන්න ඕන මේක. නැත්තම් කෑලි 3-4කට කඩලා කරන්න ඕන. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සෆායා දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණිකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින් 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව හෙළි කෙරුණේ. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වෙනිදා පැවැත්වෙන සපායා දිනය පිළිබඳ දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ අග්‍රාමාත්‍යවරයා හමු වුණා. ශ්‍රී ලංකාවේ නිල් මැණික් සඳහා ලොව පුරා ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඊට සමගාමීව සංචාරක ප්‍රවර්ධනයද අරමුණු කරගෙනයි ඔවුන් මෙම ප්‍රදර්ශනයට එක්වන්නේ. මෙම ප්‍රදර්ශනය අතරතුරදී මැණිකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝවක්ද එළිදැක්වීමට නියමිත බවයි ඔවුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන හා සංස්කෘතිකාංග ඇතුළත් කරමින් සකස් කළ මෙම වීඩියෝව තුළින් සංචාරකයන්ට මෙරටට පැමිණීමට උනන්දුවක් ඇති කරන අතර රටින් පිටවන අවස්ථාවේදී සිහිවටනයක් ලෙස නිල් මැණිකක් මිලදී ගැනීමට ආරාධනාවක්ද කෙරෙනවා. මැණිකා ස්වර්ණාභරණ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති හෙලන් මෝල්ස්වොත් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඇතුළු වටිනා මැණික් සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිත අතර ඊට සියලු ජාත්‍යන්තර මාධ්‍යවලටද ඇරයුම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ, ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වා ඩීන් යන මහතුරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අධිභාර බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3-2 බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. පෙත්සමේ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහෝමයකින් මෙරට අනුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ. සේවක අර්ථසාධක අරමුදල මෙන්ම සේවක සුභසාධක අරමුදල් සමහරක්ද මෙම බද්දට යටත් කොට ඇති බවයි පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇතේ.
කොරණ කොළඹ මාර්ගයේ කෝරළයිම ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙසේ එකිනෙක ගැටී තිබෙනවා. අනතුරින් ලංගම බස් රථයේ කිසිවෙකුටත් හානි සිදුව නැහැ. ඒත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.